ක්‍රිස්තුවර්ෂ 3 වන සියවසේදී මහානාග රජුගේ පුත් යටාලතිස්ස රජු විසිනුයි මේ යටාල විහාර දාගැබ ඉදිකොට ඇත්තේ. මේ විශාලත්වය අතින් මාගම්පුරයේ අනෙක් දාගැබ් අතරින්ද දෙවෙනි වන්නේ තිස්ස මහරාම දාගැබට පමණයි. මේ දාගැබේ තැන්පත් කරන ලද පූජනීය වස්තුන් ගැන නිශ්චිත නිගමනයක් නොමැතිමුත් පුරාවිද්‍යාත්මක කැණීම්වලදී දාගැබේ ගර්භයේ තිබී කුඩා පළිඟු ධාතුකරණුවක් හමු වී තිබුණා. චෛත්‍ය රාජන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථම ආදි කාලයේ මේක තිබිලා තිබෙන්නේ කොත වෙනකොට චත්‍රාවලියක්. මේ දාගැබ දලදා දාගැබ වශයෙන්ද හඳුන්වනු ලබනවා. මෙහි ස්තූප මළුවේහි උතුරු සහ ඊසාන දිගින් දැකිය හැකි ශෛලමය අවලෝකේශ්වරනාත බෝසත් පිළිමය අතිශය මවිතේ දනවන්නක් බැව් කිවේ තුයි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.